තව බට්ටිකක් බෙදන්නද සුදේෂ්? එපා ඇති. ඊයේ මට හිමේෂ කතා කරා. අගෝස්තු පහ හිමේෂගේ විභාගෙ පටන් ගන්නවලු. එතකොට හිමේෂගේ? හිමේෂගේ විභාග ඉවර වෙනවත් එක්කම හිමේෂගේ විභාගෙ පටන් ගන්නවා. දෙන්නගේ අදහස තියෙන්නේ රිසල්ට්ස් අවුට් වුණ ගමන්ම මෙහාට එන්න කියලා. මාත් ඉතින් ඒ දෙන්නට කිව්වා එහෙනම් ඉතින් මෙහාට එන්න කියලා. ගේ තියෙන එකේ හිමිහිට අපි මෙහාට පුරුදු කරගත්තොත් නේද හොඳ? රන්දි, ඒක මං හසරල් වෙනින් හදපු ගේ. ඒක බූදල් වෙලා රජයට අයිති වෙලා ගියත් ඒක මං කාටවත් ලියන්නේ නැහැ. සුදේෂ්, හසරැල් කවදාහරි ගෙයක් දොරක් තියෙන ගෑනු දරුවෙක්ව කැඳගෙන ඒවි. ගෙවල් දොරවල් ඕනේ ගෑනු ළමයින්ට මිස පිරිමි ළමයින්ට නෙමෙයි. අන්න ඒක ඔයා තේරුම් ගන්න සුදේෂ්. Hello. Mr. Kavisingha. මං දැන් නම් මේ වෙන ගමනක් යන ගමන් ඉන්නේ. ඒ වුණාට මට පැයක් දෙන්න පුළුවන් නම් මේ යන ගමන කල් දාලා මට උතන්ට එන්න පුළුවන්. නෑ මිස්ටර් කවිසිංහ, මට ඔය ප්‍රොපෝසල් එක අදම මිනිස්ටර් කට දෙන්න පුළුවන් නම් හොඳයි. මං හිතන්නේ මං වෙනුවෙන් මිනිස්ටර් පැයක් නොයවසන එකක් නැහැ. හරි, ඕකේ මිස්ටර් කවිසිංහ. ඕකේ බයි. දනුක සර්, මාව ඔය සුමල්ගේ ඔෆිස් එක ළඟ ඉඳලා ඉක්මනට ගෙදරට ගිහලා ඩොකියුමන්ට්ස් වගේ තියනවා. ඒක කලෙක්ට් කරන්න. අපි තුන වෙනකොටත් මිනිස්ටර් ගාව ඉන්න ඕනේ. Mr. and Mrs. Nikhila. ඒ නම කලින් ලිව්වන්නේ නෝනා. ආ. මට පේන විදිහට මම එකම නම කීප තැනකම ලියලා. කියන්න දෙනවද? අපර්ණ. මේ මට දැන් මිස්ටර් කවිසිංහ කෝල් කරලා කිව්වා මිනිස්ටර් අර ප්‍රොපෝසල් එක ගැන අහුවා කියලා. ඉතින් ඒක මට දැම්ම හෑන්ඩ් ඕවර් කරන්න පුළුවන්. ඔයා සින්දු මීට කියන්න ඒක හරියට පිළිවෙලට ලෑස්ති කරන්න කියලා. චුටකින් සින්දු මී ඉන්නවා. ඔයා මිස්ටරේ කියන්නකෝ. සින්දු මීමක පොඩ්ඩක් අහවන්න හරියට. සර්. සින්දු මී. මං අර කිව්ව ප්‍රොපෝසල් එක ගෙනියන්න මං දැන් කෙනෙක් වෙවනවා. ඒක වතාවක් දෙවතාවක් කියවලා මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් හරි ගස්සලා තියන්න ඕනේ. එහෙමයි සර්. හරි. දනුක, මේ තම්ස එලවන කාර් එකක් ක්ලේන් එකක් නෙමෙයි. ටිකක් හිමින් යනවා. පැයක් ඇතුළත ඔය ඔක්කොම වැඩ කරගන්නම් සර්.
ටිකක් හයියෙන් යන්න වෙන. මොන වැඩේ කරන්නත් ජීවත් වෙලා ඉන්න බෑනේ අයිසේ. එහෙනම් යන්න ඕන මේක නෙමෙයි යන්න පුළුවන් වේගට යනවා. කාබේ පටව ගිහිල්ලා තියෙන්නේ. එහෙමෙන් අමුල්ල ගත්තත් වැඩි දවසක් නම් දුවන්න හම්බෙන්නේ නැහැ. ආයෙත් ලෙඩේ මතුවෙනවා. කාබේ දැම්ම ෂේප්ද? එහෙම කරොත් නම් ඉතින් අවුරුදු 5ක් 6ක් යන කාලෙ අත තියන්න ඕනේ. කීයක් ඉඳලාද? කීයක් ගියත් වැඩේ කරෙන්න එපැයි. ඔය බඩු ටික දාලා වැඩේ කරලා බිල් එක හදලා තියන්න. අපි හැන්දෑවට වෙලා බයික් එක කරන් යන්න. නිරේෂ්. හලෝ. නිරේෂ්. මේ ඔයා ට්‍රයිෂෝ එකක් කරගෙන ක්ලාස් එකට යන්න. මේ හසරාලගේ බයික් එකේ පොඩි ට්‍රබල් එකක් ඇවිල්ලා. ගරාජ් එකේ ඉන්නේ. ඉක්මනට එන්න ඈ. ඔයා ඉන්ටර්වියු එකෙන් ෆේල් මූඩ් එකේ නේ නිකන් පාස් කියලා කියන්නේ. ඔහම නෝනලා ලබන්න වාසනාවන්ත වෙන්න ඕනේ මත්තයා. සර් කිව්වා සිංදු මිස්ව හම්බෙලා ෆයිල් එකක් තියෙනවා ඊළඟ එන්න කියලා. ආ. ඇයි? සර් මට කිව්වේ සිංදු මිස්වම හම්බෙලා මේ ෆයිල් එක ඊළඟ එන්න කියලා. කවුරු දුන්නා මොකෝ? ඔයාට හරි ෆයිල් එක ලැබුණා නම් ඔයා මේකගෙන් සර්ට දෙන්න. Thank you.
මේ මිනිස්සුත් ගේම් දොට්ට වැස්සොත් ෆෝන් එක ඔෆ්. සින්දු මේ දන්නවද මහත්තයාගේ ඩ්‍රයිවර්? එයාව හම්බෙනවද? මොන ඩ්‍රයිවර් දෙනවද? අර ළඟකදී වැරට ආවේ. කවුද මේ දනුකද කවුද කියන්නේ? හම්බ වෙනවද? නෑ නෝන. එතකොට ඔය මනුස්සයත් එක්ක කතා කරලක් නැද්ද? ඒ මනුස්සය ඇවිල්ලා තියෙන්නේ ෆයිල් එක ඔයාගේ අතින්ම ගෙනියන්න. කොහෙවත් යන්නේ උන් රස්සාවට අරගෙන පුතුම කර්මයක් නෑ අපිට වෙලා තියෙන්නේ. මේ බලනව නෝනා. හලෝ මට සින්දු මේ ටිකක් කතා කරන්න පුළුවන්.
హలో ఓ సార్ మా అమ్మే దాన్ని మింగ ఇన్న సార్